කයිවාරු නැති ඒ ත්‍රීරියෙන් වැඩ කරන්න අවංක කෙනෙක් තමයි ජනතාවට උන්. ඌ ඔබේ සහෝදරය හැටියට මගේ සහෝදරකම මම ඌව බාර දෙන ඔබට. ඒ අන්තිසුවෙක් නෙවෙයි. ඒ ගෝඨාභයයි. අද රටේ ජනප්‍රියම පුද්ගලයා මහින්ද රාජපක්ෂ නැහැ. මම අවිවාදයෙන් අපි හැමෝම පිළිගන්නේ දැන්. නමුත් 19 වෙනි සංශෝධනය හරහා එතුමාට නැවත වරක් ඉල්ලන්නට පුළුවන්කමක් නැති තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වයේ යටතේ ඔවුන් මාව ඉල්ලනවා නම් මම හිතනවා මම ඒ වගකීම බාරගත යුතුයි. මම මිදිසල කිව්වලා තිබුණා මම ලෑස්තියි කියලා. මම තවදත් කියන්න පුළුවන්න්නේ මම ලෑස්තියි කියලා. ඒ වගේම මේ සීදීන් වලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාම අපි අත්අඩංගුවට ගන්නවයි කියන එකත් අපි තහවුරු කරනවා. මේ සිද්ධිවල සම්බන්ධයි කියලා කියන සමහර අය ගැන විමර්ශනයක් කර්යාකාරව කරලා නැහැ සිදු වෙලා නැහැ ඒක එක්තරා විදියකට කාපට් එක යටින් අංගන්න උත්සාහ කරලා තියෙනවා බෝම්බ ගැහීම සහ මේ මිනිසුන් ඝාතනය කිරීමට පිළිගන්න හැම කරුණක් සම අංශයක් ගැනම විග්‍රහ කළ යුතුයි ඒ වගේම කිසිම පුද්ගලෙක් මොන තරම් තරාතිරමක් දැරුවත් මොන ජාතියකට භාෂාවකට ආගමකට අයිති වුණත් किसी में बुद्ध गले भी तो मेरे सुन के जीवित वाले कहानियाँ कर रहा यहाँ से यहाँ तक लेने अभी तो पुलवाम का मत है एक एक में सुन के करने लोगों का साधा इंसान भी निपली बंदो बुधवार के राजेन बड़ा प्रत्यु है ना ये जानता हूँ तो साधा नहीं स्टोरी के පස්සේ අල කියන්නේ ගත්තා අපි දෙවියෝ ගාවට යන්න හදන්නේ කියලා. වීඩියෝ එක කුත් කළා. මම දුව අරගෙන වොෂ්රූම් එකට ගියා. වොෂ්රූම් එකේ විනාඩි 15ක් වගේ හිටියා. දුව බාත්รูම් එකේ සෙල්ලම් කර කර ඉන්නකොට දුවගේ ඇඳුම් තෙමුණා. මම දුව එක් කරගෙන කාමරයට ආවා. එතකොට සාලේ හිටපු සාරමට කිව්වා ළමයාත් අරගෙන එන්න අපි ඔක්කොම ස්වර්ගයට යමු කියලා. ඒ වෙනකොට රිල්වාන් බඩ හරියෙන් බෝම්බයක් වැඳගෙන ඉන්නවා දැක්කා. ආෆ්රින් සාරාට සහ ෆෙරෝසාට බෝම්බ කැට ගැහුවා. රිල්වාන් කියනවා ඇහුණා හැමෝටම ස්විච් එක ලෑස්ති කරලා තියාගන්න කියලා. ඒත් එක්කම එලියෙන් වෙඩි තියෙන සත්‍යයක් වුණා. ඒකම ලොකු පිපිරීමක් වුණා. මම දන්නේ නැහැ මට මොනවා වුණාද කියලා. ගින්දර රස්නයක් දැනෙනකොට මට සිහිය ආවා. දුව මගේ ළඟට ඇවිත් අයියා අයියා කියලා කෑ ගැහුවා. දොර ළඟ මූණ බිමට හිටින්න පුතා වැටිලා හිටියා මම දැක්කා. ඒ අවුලුව දෙපාරක් විතර උස්සනවා මම දැක්කා. ටික වෙලාවකින් මම හිටිය කාමරේ ඉස්සරහා ගෑනු කෙනෙක් හිටගෙන හිටියා. එයාගේ ඇඳුම් ටිකක් පිච්චිලා. එයා කවුද ඉන්නේ කියලා දෙමළෙන් ඇහුවා. ඊට පස්සේ විනාඩි 5කින් විතර ඒ ගෑනු කෙනා දැක්කේ නැහැ. පෙනුමින් ඒ ගෑනු කෙනා උස්සමහත්යි. රිල්වාන්ගේ බිරිඳ කෙට්ටුයි. සාරාගේ නෆ්නගේ අෆ්රින්ගේ කටහඬ එක වගේ. මම හිතන්නේ සාරා. එසේම සයින්ද මරුදු පිපිරීමෙන් මාස 5කට පසුවත් තමන් සාරාව දුටු බවට ඇයව කුඩා කල සිට දැන හැඳිනගෙන සිටි පුද්ගලයෙකු ජනාධිපති කොමිසමට සාක්ෂි ලබා දී තිබෙනවා. ප්‍රහාරයෙන් පසු එම වසරේ සැප්තැම්බර් මාස දිනක අලුයම 3:15 ට පමණ මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයේ තේතාතිව ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි අතුරු පාරක් වන බීච් රෝඩ් සිට සාරා ජෙස්මීන් තවත් දෙදෙනෙකු සමග ප්‍රධාන මාර්ගයට පිවිසෙන දුටු බවත් ඇය බටර් පැහැති පිකප් රථයකට නැගී මඩකලපුව දෙසට ගමන් ගත් බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන්. සාක්ෂිකරු කොමිසමට පවසා ඇත්තේ එම අවස්ථාවේ සාරා සමග සිටි පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙකු වන්නේ පාස්කු ප්‍රහාරයේ සිදුන අවස්ථාවේ කලවංචකොඩි පොලිස් ස්ථානයේ රතවහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අබුබකර් නම් පොලිස් නිලධාරියා බවයි. සැපද ආණ්ඩුව मगे पियाई नवलोक रोहली सचिदुनक प्रतिकार मट कथा मे पल्लिए मे अन्न मे कारे मगे तात असनी मारोदेन රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ජනාධිපති වරයා වශයෙන් පත්වී සිටින බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වෙනි වගන්තිය යටතේ ඔහුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරු අධිකරණයේ හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා. එම ඉල්ලීමට අදාළ ලිඛිත දේශනද පාර්ශ්වකරුවන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නඩුවලින් ඉවත් කරන්නේද නැත්ද යන නියෝගය ලබන මාර්තු මාස පළමුවනිදා ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ දිසා විනිසුරු මහේෂාද සිල්වා මහත්මිය නිවේදනය කළේ. හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස් ප්‍රති පූජිත් චාසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ මහේශාත්වරිය ඔවුන් රෝහලින් පිටව යාමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රොගොස් ප්‍රකාශ ලබා දෙන ලෙසත් නියෝග කළා. ඒකනේ